Angie, you've got an amazing team, you've got an amazing future. I just hope that you will just work hard, enjoy this sport. This sport we only play for a short time. It comes and goes. But don't be afraid. Take pride in what you do. Don't be afraid to lose when you're searching for a win. And keep Sri Lanka and the flag flying high. ඇන්ජලෝ ඩේවුස් මැතිව්ස් උපත ලබන්නේ 1987 ජූනි 2 වෙනිදා. තාත්තා ටිරෝන් මැතිව්ස්, අම්මා මොනිකා මැතිව්ස්. මේ වෙද්දී ඇන්ජලෝ මැතිව්ස්ගේ වයස අවුරුදු 34යි. ඇන්ජි පාසල් අධ්‍යාපනය ලබන්නේ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ. ඇන්ජි පොඩි කාලේ ඉඳලම ක්‍රිකට් ක්‍රීඩාවට ගොඩක් දක්ෂ පුංචි ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඇන්ජිගේ තාත්තත් ගොඩක් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. දවසක් තාත්තා ක්‍රිකට් මැච් එකක් ගහන්න යනකොට ඇන්ජිවත් එක්කගෙන ගියා. ඒ වෙලාවේ තාත්තා සෙල්ලම් කරන කණ්ඩායමේ කෙනෙක්ට අසනීපයක් හැදිලා එයා තරඟෙට ඇවිල්ලා තිබුණේ නැහැ. ඒ වෙලාවේ ඇන්ජිව තාත්තගේ පිළට ගන්න සිද්ධ වුණා. කොහොම නමුත් ඇන්ජිලාගේ ප්‍රතිවාදී කණ්ඩායම ලකුණු 160ක් රස් කරන්න සමත් වුණා. ඇන්ජිලා කණ්ඩායමේ ලකුණු 157ට විකට් 9ක් ගියා. 9 වෙනියා විතරයි ඉතුරු වෙලා තින්නේ. ඒ පුංචි ඇන්ජි දිනන ලකුණු 4ක් ඕනේ. ඇන්ජිට එවපු පළවෙනි පන්දුවම ඔළුව ළඟින් ගියා. දෙවෙනි පන්දුව යෝකර් එකක්. ඒක කෙලින්ම විකට් එකේ වැදුනා. ඒක හොඳ වෙලාවටම නෝ බෝලයක් වුණා. ඊළඟ පන්දුවට පුංචි ඇන්ජි 4ක් ගහලා තාත්තගේ කණ්ඩායම ජයග්‍රහණය කරන්න සමත් වුණා. ඔහොම ආපු පුංචි ඇන්ජි තමයි අද ලෝකයක් දනගස්සන විශිෂ්ට තුන්ගිරියව් ක්‍රීඩකෙක් බවට පත් වෙලා තියෙන්නේ. 2006-19 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වයේ දැරීමට ඇන්ජලෝ මැතිව්ස්ට පුළුවන් වුණා. ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ඇතුළත් වුණේ 2008 වර්ෂයේ සිම්බාබ්වේත් එක්ක පැවති තරගාවලියේදී. ඒ වගේම ටෙස් වරම් ලැබුණේ 2009 පාකිස්තානයට එරෙහිව තරගාවලියේදී. T20 වරම් ලැබුණේ 2009 ඕස්ට්‍රේලියාවට එරෙහිවයි. 2013 වසරේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායකයා බවට පත්වීමටත් ඇන්ජලෝ මැතිව්ස් වාසනාවන්ත වුණා. ඒ වගේම 2015 විස්ඩන් ක්‍රිකටර් ඔෆ් ද ඉයර් සම්මානයෙන්ද ඇන්ජලෝ මැතිව්ස් පිදුම් ලැබුවා. දැන් අපි කතා කරමු හැමෝම කුහකයා කියලා හංවඩු ගහන මගේ කතාවේ වීරයා ගැන. මම දැන් කියන්න. ඇන්ජි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන්න පටන් අරන් අවුරුදු 12කටත් වැඩි. එදා සිට අද දක්වා වෙනතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් වලට අගෞරවයක් වෙන විදිහේ දේවල් ඔහු කළා නෑ. හැම කෙනෙක්ම කුහකයා අබ්බගාතයා කියලා සමාජ ජාලා හරහා චෝදනා එල්ල කරද්දී ඒ ඔක්කොම අවලාද විඳ දරාගෙන ඔහු ඒ සියල්ලටම පිටෙන් හෝ පන්දුවෙන් උත්තර ලබා දෙනවා. ඒක නිසාම තමයි ක්‍රිකට් වලට පණ වගේ ආදරය කරන මිනිස්සු හැමෝම ඇන්ජිත් එක්ක ඉන්නේ. ඇන්ජිට අබ්බගාතයා කියලා චෝදනා කරන අය මේක හොඳට අහගන්න. දශකයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර ලකුණු ලබාගත් ක්‍රීඩකයා දොහුයි. එක් දින තරගාවලි වලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දශකයේ ලකුණු 5000ක් සහ විකට් 100ක් ලබාගත් එකම ශ්‍රී ලාංකිකයා දොහුයි. ඒබී ඩිවිලියස් සහ මින්සබාඋල් හක් දෙවැනි තුන්වැනි ස්ථානවලට ඇද දමලා නම්බර 5 ස්ථානයේ වැඩිම ලකුණු ලාභියා දොහුයි. ලසිත් මාලිංග සමගින් එක් දින පිටියේ 9 වෙනි කඩුල්ලට හොඳම සම්බන්ධතාව වාර්තා කළ ක්‍රීඩකයා දොහුයි. ජාත්‍යන්තර ලකුණු 10000ක් සහ කඩුලු 150ක් ගත්ත ලෝකයේ දෙවැනියා දොහුයි. නායකෙක් විදිහට ලංකාවේ හොඳම බැටින් ඇවරේජ් එක ලෝකෙන්ම 3 වෙනි ස්ථානයට හිමිකම් කියන්නේද ඇන්ජි. දශකයේ ඕස්ට්‍රේලියාව වයිට් වොෂ් කරපු ප්‍රථම නායකයා දොහුයි. ජාත්‍යන්තර 20x20 තරගාවලියේදී පළමු පන්දුවාරෙන්ම කඩුලු 3ක් පිඳහෙළු එකම ක්‍රීඩකයා දොහුයි. ඒ වගේම තමයි ලකුණු බිඳුවට නොදැවි ජාත්‍යන්තර 20x20 ඉනිම් 50 ක්‍රීඩා කරපු ලොව එකම ක්‍රීඩකයාද ඇන්ජලෝ මැතිව්ස්. ඇන්ජි කියන්නේ තමන්ගේ රට වෙනුවෙන් 100%ක්ම යුතුයකම ඉෂ්ට කරපු විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඇන්ජිට බණින්න කලින් දෙපාරක් හිතන්න. ගොඩක් මිනිස්සු කියන කතාවක් තමයි ඇන්ජි මහා කුහකෙක් කියලා. කතාව පටන් ගන්නෙ 2011 ජූලි 3 වෙනිදා, චන්දිමාල්ගේ ක්‍රිකට් ජීවිතයේ ස්වර්ණමය දවසයි. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වුණු එක් දින තරගාවලියේදී 3 වෙනි තරගයේ කාසියවාසිය දිනා එංගලන්ත කණ්ඩායම කඩුලු 7ක් දැවි ලකුණු 246ක් වාර්තා කරන්න සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කරපු ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවි 230ක් වාර්තා කරා. ජයග්‍රහණය සඳහා පන්දු 44කදී ලකුණු 17යි අවශ්‍ය. චන්දිමාල් නොදැවි ලකුණු 87යි. අනිත් අන්තයේ ක්‍රීඩා කිරීමට ක්‍රීඩා ගාරයේ සිට පැමිණෙන්නේ මගේ කතාවේ වීරයා එන්ජී. ඒ වෙලාවේ වතුර ගෙනාපු අජන්ත මැන්ඩිස් මෙහෙම කියනවා චන්දි දිනන්න 17 යෝනේ ඔබට 100 ගහන්න 13 යෝනේ මේක ගහගනින් ලෝඩ්ස් වලනේ 100ක් කියන්නේ ලේසි නෑ එන්ජී මචං ඕල තියෙනවනේ චන්දිට සප් එකක් දීපන් චන්දිමාල් ඒ ගැන කනකටවත් ගත්තේ නෑ එන්ජී ඒ ගැන තදින්ම හිතුවා චන්දිමාල්ගේ 100 වෙනුවෙන් ස්වෝන්ගේ ඕවරය මේන් ඕවරයක් බවට මැතිව්ස්පත් කරා एंजेलो मैथ्यूस के लकुनु पोरुए लकुनु सटाहन देखवेने पंदु एकोलहाई लकुनु बिंदुआई वशेन क्रीडा गारे इन्ना टीएम डिल्शान सा अनिकुत क्रीडा के अंत में हेतु निसा होंदटम तरह गिहिला डिल्शान क्रीडा गारे सिट मा हाईएं जातिया मंतनवा ए वेलावे क्रीडा गारे हिटपु दिमुत करुणारत्न अत्तावरन देकक मुआवेन मैथ्यूस हमुएन नेनवा दिमुत मेहम कियनवा අන්න රේ අරුන්ට මල පැනලා ඕක ගහපන් යකෝ නැත්තම් පරාද වුණොත් නම් ඉඳලා ඉවරයි එන්ජී දිමුත්ත මෙහෙම කියනවා පලයන් පලයන් අපි දෙන්න එක බලා ගන්නම් උඹ පලයන් ඒ අවස්ථාවේදී ඩිල්ෂාන්ට මල පැනලා ක්‍රීඩා ගාරයේ ඇතුළට යනවා චන්දිමාල් මැතිව්ස්ගේ ළඟට ඇවිල්ලා මෙහෙම කියනවා එන්ජී එක්ක සීඕ නෑ මේක ගහලා අපි යමු අරේ මල පැනලා බං එන්ජී චන්දිට මෙහෙම කියනවා චන්දි මට මේක ඉවර කරන්න බෝල දෙකයි ඕනේ උඹ ඉතුරු බෝල ටික අරන් 100 ගහගනි ඊට පස්සේ මැච් එක මම ඉවර කරන්නම් ඇන්ජලෝ මැතිව්ස්ගේ ඒ ආත්ම විශ්වාසය නිසා චන්දිට බයක්වත් දැනුනේ නැහැ ඊළඟ පන්දු ආරේ චන්දි 6 පාරක් එල්ල කරලා 100 වාර්තා කරනවා ලෝඩ්ස් පිටියේ එක් දින ශතකයක් වාර්තා කරනවා කියන්නේ ඕනෑම පිටිකරුවෙක්ගේ සිහිනය ඒ මොහොතේ චන්දිට දැනුන දේ චන්දි මෙහෙම සඳහන් කරනවා ඇත්තටම ඒ වෙලාවේ මැතිස්ව දැක්කම මට හිනා ගියා. දත් 32 එළිය දාගෙන ඇවිත් ඔහු මාව බදාගත්තේ හදවතින්මයි. සීයේ ඒවක් ගහන්න නම් ලේසි ඒත් තව කෙනෙක්ට 100ක් ගහන්න උදව් කරනවා කියන එක වෙනම දෙයක්. අදටත් චන්දිගේ ලෝඩ්ස් වල 100 ගැන මතක් කරද්දී අනිත් පැත්තේ ක්‍රීඩා කරපු එන්ජිව අනිවාර්යෙන් මතක් වෙනවා. एंजी मुलु लंकावम गोडदापु सुपिरी तरंगया तमाई 2011 आईसीसी वर्ल्ड कप सेमीफाइनल मैच एक सेलंकरे नवसीलंत पंदुवट मुलिम पहर दुन्न नवसीलंत कंडायम सियल्लंगम देवी 217ක් රැස් කරා පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ඒ වෙනකොට ලෝකයේ ඉන්න හොඳම ආරම්භක පිටිකරු යුගලය වන TM ඩිල්ෂාන් සහ උපුල් තරංග. උපුල් තරංග අවාසනාවන්ත විදිහකට 30කට දැවි යනවා. TM ඩිල්ෂාන් සහ කුමාර සංගක්කාර 120ක් රැස් කරනවා. නොසිතූ විදිහට TM ඩිල්ෂානුයි කුමාර සංගක්කාර මහේල තිලන් සමරවීර දැවි යනවා. තරංගයේ වැඩි වාසි නවසීලන්ත කණ්ඩායම පැත්තට ඇදුනා. ප්‍රේක්ෂකාගාරයේ සිංහ දජ ඔක්කොම පාත් කරලා ഘോഷාකාරයේ සද්දෙන් අතර වුණා. ප්‍රේක්ෂකාගාරයේ හිටපු ප්‍රේක්ෂකයෝ යන්න පටන් ගත්තා. දැන් ඊළඟ ක්‍රීඩකයා පිට්ටනියට පැමිණෙනවත් සමගම ප්‍රේක්ෂකාගාරයේ නැවතත් ഘോഷාව පටන් ගත්තා. ජාතික කොඩි ලෙල දෙන්න ගත්තා. ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ අන්තිම බලාපොරොත්තුව ගේම් ෆිනිෂර් ලෙස හඳුන්වන ඇන්ජලෝ මැතිව්ස් පැමිණියා. මැතිව්ස් ආබාධයකට ලක්වීම හේතුවෙන් දුවන්න බැරි නිසා සහාය දෙවීමට කෙනෙක්ට ඇරයුම් කරා. 2011 සෙමි ෆයිනල් අර්ධවසාන තරගාවලියේදී මැතිව්ස් කකුල කැඩුනත් ගහන ලෙවල් එකේ තමයි හිටියේ. එන්ජිගේ සහාය දෙවීමට පැමිණියේ ශ්‍රී ලංකාවේ හොඳම මොළය මහේල ජයවර්ධන. පන්දු 24ක් තුලදී ලකුණු 14යි අවශ්‍ය වෙලා තිබුණේ මැතිව්ස්ගේ 4 පහරවල් සමගින් ශ්‍රී ලංකාව 2011 ICC අවසාන මහා තරගෙට සුදුසුකම් ලැබුවා. එදා මුළු ලෝකෙම එන්ජිට කිව්වේ ශ්‍රී ලංකා බෙස්ට් ගේම් ෆිනිෂර් යනුවෙන්. කොහොම නමුත් 2010 සිට 2019 දශකයේ බිහි කරපු හොඳම ක්‍රීඩකයා බවට පත්වෙන්නේ ක්‍රිකට් දත්ත අනුව පමණක් නෙවෙයි සියලුම තරඟ රටාවල විශිෂ්ටයෙක් විදිහට. එන්ජී තනියෙන් ගොඩ දාපු තරඟ ගැන කතා කරන්න ගියොත් මේ වීඩියෝ එක පැය 4-5ක් දික් වෙනවා. ඒ තරමටම ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් කරපු කැපකිරීම අතිවිශිෂ්ටයි. එන්ජලෝ මැතිව්ස් සහ තිසර පෙරේරා එකතු වෙලා ඉන්දියාව දනගස්සපු සුපිරිම තරඟයක් අදටත් මතක් වෙනවා. ඒ වගේම තමයි ඕස්ට්‍රේලියාවට එරෙහිව එන්ජී සහ මාලි එකතු වෙලා ගොඩනගපු පාර්ට්නර්ෂිප් එකකින් ඕස්ට්‍රේලියාව උඩු යටිකුරු වුණා.
කොහොම නමුත් ඔයාලට මතක ඇති කුමාර සංගක්කාර සනත් ජයසූරිය ටීඑම් ඩිල්ෂාන් මහේල ජයවර්ධන අවුට් වුණාට පස්සේ මැච් එක පරාදයි කියලා හිතලා ටීවී ඕෆ් කරපු කාලයක් තිබුණා. පහුවෙනිදා උදේ නැගිටලා බලද්දී ඇන්ජි තනියම මැච් එක ගොඩ දාලා විස්තර විචාරකයෝ පවා ඇන්ජි අවුට් වෙලා යනකම්ම මැච් එකේ ශ්‍රී ලංකාව පරාද වෙනවද නැද්ද කියලාවත් කියන්නේ නැහැ. ඔහු ඒ තරමටම තරඟ දිනවන්නෙක් විදිහට ලෝකේ පුරා ප්‍රසිද්ධයි. ඇන්ජිට අන්තිම කාලේ දිගින් දිගට ආබාධ වලට ලකුණ නිසා ඔහුගේ දක්ෂතා තරමක් අඩාල වුණා. ඇන්ජිට ගොඩක් අය බනින්න ගත්තේ ඒ හේතුව නිසා. මම විශ්වාස කරන දෙයක් තමයි ඇන්ජි අනිවාර්යෙන්ම 2021 T20 ලෝක කුසලානයත් 2023 ලෝක කුසලානයත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ යුතුයි. මට මතක් වෙන එක දෙයක් තමයි ශ්‍රී ලංකාවට තමන්ගේ මව්බිමට මෙන් ආදරය කරපු විශිෂ්ට විස්තර විචාරකෙක් හිටියා. ඒ තමයි ටෝනි. ටෝනි එක්තරා තරඟයක ඇන්ජි ගැන මෙහෙම කියනවා. මැච් එක තාම ඉවර නෑ මිත්‍රයා. මැතිව්ස් තාම විකට් එකේ ඉන්නවා. ඉතින් ඔයාලත් මීට වැඩිය ඇන්ජි ගැන යම් දෙයක් දන්නවා නම් පල්ලෙයා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා යාළුවන්ට දැනගන්න. ඉතින් ඇන්ජිට ආදරය කරන හැමෝම අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ලයික් කරන්න. මාව subscribe කරපු නැති කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යයෙන්ම subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මගේ අලුත්ම අප්ඩේට් දැනගන්න ඕන නම් මාව Instagram follow කරන්න. මම චමත් බ්ලොග්.